හතට කලින් කාලකුණි අයහපත් වුණාම ඒකේ ලොකු බලපෑමක් එල්ල වෙන පිරිසක් තමයි දීවරය. හතට කලින් බැදෝ මාත බෙල් දාලා දීවර යාත්‍රාවක ගැමියොත් එක්ක 6 දිනක් 7 දිනක් යනවා කියලා එක්කෙනෙක් කියන තනියම යනවා ප්‍රශ්නයක් නැහැ. බිරින්දාවරු කාලකුණි අහලා අනේ යද යන්න එපයි කියන මූද සරණාලු වෙනවා ඒක. ඉතින් පර එක්කෙනෙක් නැවතුනම අර 5 දිනකටම රැකියාවනේ. හතට කලින් සම්මුඛ කටයුතු අතරමඟ නැවතීම නිසා මහජනතාව මුහුණ දෙන්නේ දැඩි අර්බුදයකට. මේ අතරමඟ නතර වුණු පානීය ජල ව්‍යාපෘතියක් ඇවිදින මංතිරු වලට කලින් වතුර ටික දෙන්න කියලායි ගම්මු ඉල්ලන. හතට කලින් කෝටි ගාණක් මුදල් මේකට වැය කළා නිකරුනේ විනාශ වෙලා යනවා මේ ජනතාවගේ බදු මුදල් වලින් කරපු මේ මහා ව්‍යාපෘතිය. හතට කලින් අස්වනු නෙලද කාලට කෘෂි බලධාරීන් අතුරුදන් වෙනවලු. මෙහෙම කියන්නේ කන්තලේ ගොවියෝ. හතට කලින් ඔයංගත් කීයේ තියෙන බාන්න මේ මේ කරල් මේවා නෑ කරල් ඈ මේ මේකෙන් තමයි අපි ජීවත් වෙන්න ඕනේ. දැන් අවුරුද්දක් කම සම්මාන හයක් ගෝය පාගලලා තියෙන්නේ ඈ. ඇයි මේ මෙහෙම කරන්නේ? ඊය දවසේ මලි බැන්නුවා. ඒ මේව කරලා හැමදාම මලි පන්නනවා. අලි කනවා. ඉතින් අය කරලා ඒ දුක් විඳලා ඉලා දුක් විඳකට වීදික මේව කරලා අපි මොනව කන්න තියෙන කියන්නේ. හතට කලින් අද පැවති මාධ්‍ය සාකච්ඡාවලදී රටේ ප්‍රශ්න ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා වුණා. හතට කලින් මේ අර කිසිම ආදායමක් නැහැ. එකම ආදායම ජනතාව සූරාගෙන කරන ආදායම පමණයි. ඒක නිසා අපි කියන වහම එක නවත්තන්න. මෙයට ඕනකම තියෙන්නේ බලවත් වෙන්න මිසක්කා බලේ තහවුරු කරගන්න නෙමෙයි. කොළඹට 5000ක් ගෙන්නන්න කොළඹ වට කරන්න මේ තමයි බලවත් වීම. ගෙදර ළමයි කෑම ඉල්ලලා අඬද්දි කිරිබිටි ටිකේ ඉල්ලලා අඬද්දි පෝෂණේ ඉල්ලලා අඬද්දි ලෙඩ්ඩු බෙහෙත් ටිකේ ඉල්ලලා අඬද්දි කුමන නැටුම් කෙලි කවට සිනාදා. හතට කලින් අපි දැන් යමු අනේ නිවුස් පස් රාත්‍රියේ 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ. හතට කලින්